හයි බොන් ශනිදා සත්මිනත් සමග ඔබ එකතු වී සිටින්නේ අපූර්ව ජවනිකා රසක් සමග අපි කොයි විදිහටද අපි ජන නාටකය කියා සොයා බැලුව පුංචි ඉවකිරීමක් විතරයි කරේ ඌටම තේරෙන්නට ඇති මේ මහා පරක්තරක් නැති මේ ගමන කොහොමද අංශු මාත්‍රයක් අරගෙන රස ගා බලන්නේ කියලා. ඒ රස කියනකොට මතක් වෙන තව තැනකට ඔබ අරයි යන්නට සූදානම් වෙන්නේ දැන් සාහිත්‍යේ නම් රස නමයක් ගැන සඳහන් වෙනවා ශෘංගාර වීරමී බස්සේ රෞද්‍රාස භයානක කරුණාත් භූත සාන්ත කියලා. දැන් ඒ රස දැනෙන්නේ මනසට. නමුත් අප දැන් කතා කරන්නේ දිවඟට. ඒ කියන්නේ අපි පංචේන්ද්‍රියන්ට දැනෙන්නා වූ කියන්නේ පංචේන්ද්‍රියන්ගෙන් එක් ඉන්ද්‍රියකට දැනෙන්නා වූ රසයක් ගැන. එයත් අපේ ගැමි සමාජයෙන්මයි එන්නේ. ඒකයි ඒකේ අපූරු කතාව හැදෙන්නේ. කිතුල. කිතුල හා බැඳිච්ච ජනවහර. කිතුල හා බැඳිච්ච සංස්කෘතිය. එහෙම එකකුත් අපිට තියෙනවා. ඒ නිසා තමයි අර එක කවි කෑල්ලක් මට මතක් වෙනවා කෑල්ලයි මින්ගේ කොටසයි මට මතක් වෙන්නේ. ඒ නිසා මම එහෙම කිව්වේ අපහසකට නෙමෙයි. ඇතුල් පැත්ත පිට පැත්ත නොදන්නා කිතුල් පිත්ත උඩ පියවර මැන්නා කියලා. කියන්නේ දරුවෙක් හම්බ වෙනවා පහල තමන්ගේ බිරින්දෑට. ඒ වෙලාවේ ඔන්න වෙලාව වෙලාපත් කඩේ හදාගන්න වෙලාව මනින්න තමයි මේ මිනිහයාට ගහ උඩ ඉන්නේ කියලා අමතක වෙලා කිතුල මැද මැද හිටපු මිනිහයා ඇතුල් පැත්ත පිට පැත්ත නොදන්නා කිතුල් පිත්ත උඩ පියවර මැන්නා කියලා. ඔහු පියවර මනිනවා. නමුත් අවසානයේ වෙනාල කලංචියක් වෙන්නේ. මේ කිතුල හා බැඳිච්ච ජනවර ගැන කතා කරද්දී අපේ රටේ තවමත් කිතුල් කර්මාන්තේ පවතිනවා. එයට යම් යම් දායකත්වයන් දැක් ලැබිලා දැන් යම් කෙසේ ආකාරයකින් ඒ ඉදිරියට ගමන් කරන ආකාරයකුත් දකින්නට ලැබෙනවා. නමුත් කිතුලෙන් නිෂ්පාදනය වෙන කිතුල් පැණි තෙලිච්ච ප්‍රා මෙහෙම කාරණා කීපයක් තියෙනවා. කිතුල් පිටි තියෙනවා. ඊට පස්සේ සුළු සුළු කර්මාන්ත තියෙනවා. මේ හැම එකකින්ම එහා ගිය ජාත්‍යන්තරයට ගිය එකක් ගැන තමයි අපි කියන්නේ. ඔව් කිතුල් රසත් එක්ක දැනෙන දෙයක් කිතුල් පැණිත් එක්ක දැනෙන දෙයක් මේ ගැන කතා කරන්න කවුද ඇවිත් තින්නේ. ඔව් අද දවසේදී මේ සම්බන්ධයෙන් අපි සමග කතා බහ කරන්න එකතු වෙනවා චිලක් තිලක් චන්ද්‍ර පෙරේරා මහත්මයා. ආයිබෝවන්. ආයිබෝවන්. අපි අපේ කතා බහ ආරම්භ කරමු මේ ප්‍රියාෂා. දැන් තිලක් මහත්මයා ඔබ ලංකාවේ පුත්‍රයෙක්. ලාංකික මහ පොළොවේ රසයේ සුවඳ දන්න කෙනෙක්. ඔව් ඒ නිසා ඔබ මේ මහ පොළොවේ හැදිලා රසයක්සේ අපි උරා පිරා ගන්නා දෙයක් ජාත්‍යන්තරයට අරයි යනවා. ඒ ජපානයට කිතුල් ගහේ තෙලිජ්ජ ටික උණු කරලා මෝදු කරලා හැඳි ගාලා පැණි කරලා ඕතල් වලට දාලා ලංකාවේ තියෙන තැනින් ඔබ ජාත්‍යන්තරයට අරගෙන යන ගමන ගැන බොහොම කෙටියෙන් කියලා අපි කතා පටන් ගමු. හොඳයි. ඇත්තටම මේ කිතුල් කියන දේ ගමෙන් එපිට කැලේ ඉඳලා ආපු දෙයක්. එතකොට මේක මේ ඉස් රජ කාලේ ඉඳන් පැවතිච්ච මේ කිතුල් මේ අද බොහොම විනාශයකට ලක් වෙලා යනවා. මොකද ඊළඟ පරම්පරාව අද නැතුව යන තත්ත්වයක් උදා වෙලා තිනවා. ඇත්තටම මම කිතුල් වලට පෙළඹෙන හේතුව මගේ දෙමව්පියෝ මේ දියවැඩියා රෝගය තිබුණා. ඉතින් මේකට ගොඩක් අය හොඳයි කියලා කිතුල් පැණි විශ්වාසයක් තියෙනවා. මම ඉතින් ජපානයට ගිය වෙලාවේ ඉඳන් මේක ගැන පරීක්ෂණ කරා. එතකොට මට තේරුණා මේකේ කවුරුත් කිතුල් හොඳයි කියලා කිව්වට මේ කිතුල් හේතුව දන්නේ නැහැ. මොකද්ද මේ දියවැඩියාවට හේතුව? ඒක පරීක්ෂණ කරගෙන යනකොට හම්බුණා මේකේ තියෙනවා ඉන්සිටෝල් කියලා දෙයක්. ඒ ඉන්සිටෝල් වලින් කරන්නේ මේ ජීවත් වෙන ජීවියාගේ මේ ලේ වල සීනි ප්‍රමාණය වෙනස් නොකරන පැණි රස දෙයක් වුණත් වෙනස් නොකරනවා. එතනින් පස්සේ තමයි මම මේ කිතුල් ගැන උනන්දු වෙන්න පටන් ගත්තේ. ඊට පස්සේ මම ගියා ගමට. මුලින්ම ගියා කැලේට. සිංහරාජේ තමයි ගොඩක් මේ ගැන පරීක්ෂණ කරේ. මේ ඉතින් මේක අපිට සිංහරාජ කිව්ව නිසා සිංහරාජ දර්ශනත් අපිට බලන්නට පුළුවන්. අපේ සරිසර කණ්ඩායම ඒ දවස්වල කොයි විදිහෙද මේ කිතුලත් එක්ක බැඳිච්ච ජීවිතය ගැන සොයාගත්තේ කියලා. ඔව් ඒ දර්ශන දකින්න අතරතුරේදී අපි දැනගන්න කැමතියි දැන් තිලක් මහත්මයාගේ කොහොමද ජපානයේ වෙළඳ පොළ ඔබතුමා හදාගත්තේ? ජපානයෙන් අද දවස වෙන විට ඔබතුමාගේ මේ නිෂ්පාදනයට ලැබෙන ප්‍රතිචාර මොනවද? ඔව් ඇත්තටම මේ නිෂ්පාදනය ගැන මම ප්‍රථමයෙන් ජපානයට අරන් ගියා නෙමේ. මට ඉස්සෙල්ලා ගොඩක් අය මේ වගේ නිෂ්පාදන කරා. මෙතන මේ නිෂ්පාදනයේ රඳාපවතින හේතුවක් තියෙනවා. මේක තත්ත්වය ඉංග්‍රීසියෙන් කියනවා ක්වොලිටි එක. මේක ඔව් ගුණාත්මක භාවය. මේක හරියට හඳුන්වා දීමත් මේ ප්‍රමිතියට මේ නිෂ්පාදනය කරන එකත් ලොකු ප්‍රශ්නයක්. ඔව් ඉතින් ඒක
මම ප්‍රමිතියට ලංකාවේ කෙනෙක් විදිහට ගමේ කෙනෙක් විදිහට ඒක හදාගෙන ආවා ප්‍රමිතිය. ඊට පස්සේ ජපානයේ ඒ මගේ නිෂ්පාදනයේ පිළිගත්තා. ඔව් දැන් මේ අපි දකින්නේ ඒ ඒ ආකාරයෙන් ඔබ මං හිතන්නේ මේ ලංකාවටත් මේ ඉදිරියේදී අපේ පාරිභෝගිකයින්ටත් ලබා ගන්න පුළුවන් තත්ත්වයටපත් කරනවා. මට පුංචි පුංචි කාරණාවක් කියන්න දැන් ලංකාවේ නම් දැන් මේ බෝතල් දැක්කට පස්සේ මේ අතේ තියෙන මේවායේ අර උඩ කොටසේ මේ මේ අපේ නම් පෙන ටිකක් ඇවිල්ලා ඊට පස්සේ මී මැසෙත් දෙන්නෙකුත් ඉන්නවා. එහෙම තියෙනවනේ. දැන් මේකේ ඒකත් තියෙනවා ඔබ ප්‍රමිතිය ගැන කිව්ව නිසා මම කියන්නේ. දැන් පුස් හැදෙනවා. මේ වගේ දේවල් කොහොමද මේ බෝතල් වලට නැතුව ඔබ හදාගන්නේ? ඇත්තටම කිතුල් පැණි වල පුස් හැදෙන එක සාමාන්‍ය දෙයක්. ඒක ඒක කිතුල් පැණි ආරක්ෂා වෙන්න තමයි ඒ පුස් එක වර්ධනය වෙන්නේ වායුවේ තියෙන බැක්ටීරියා වලින්. ඒක අපි නවත්තලා තිනවා මොකද මේක මේ ජාත්‍යන්තර වෙළඳ පොළකට යනකොට ඒ පුස් එතකොට රොඩු ඒ වගේ පැණි වලට අමතර දේවල් අඩංගුනොත් එතෙන්දී ඒ මේ කර්මන්තේ කඩා වැටෙනවා. ඉතින් අපි ඒක බොහොම සුපරීක්ෂාකාරව ගමේ කට්ටිය එකතු කරගෙන ඒගොල්ලන්ව දැනුවත් කරලා අපි කරගෙන යනවා. ඒ පිරිසිදු කිරීම තමයි මෙතන මේ කිතුල් වල රඳා පැවැත්මේ. ඔව් ඇයි පුස් හැදෙන්නේ පැණි වල? පැණි වල පුස් හැදෙන්නේ මේක පැණි වල ගොඩක් කාරණා තියෙනවා. දැන් භාජනයක් හොදලා වතුර ඒකට ගෑවිලා තිබුණොත් වතුරෙන් හැදෙන පුස් වර්ගයක් තියෙනවා තෙතමනේ නිසා. එතකොට වායු ගෝලයේ අපේ ලංකාවේ වායු වල තෙතමනේ වැඩි. ඔව් අර්ථ වැඩි. ඒකින්ද ඒක හේතු කරගෙන හැදෙන ප්‍රමාණයක් තියෙනවා. එතකොට තව කූඹි වර්ග මැස්ස වර්ග ඇවිල්ලා ඒගොල්ලන්ගේ ඇඟේ තියෙන බැක්ටීරියා පැණි එකට වැටිලා එතෙන්දී පුස් හැදෙනවා. ඉතින් ඒ පුස් වලින් කරන්නේ ආවරණයක් ඇවිල්ලා පැණි යට පැණි ටික ආරක්ෂා කරගන්න එක. මේකට මේ ආදරයක් මිසක් මේ වෛරයක් කරන්නේ නැහැ. වෛරයක් කරන්නේ නැහැ. නමුත් ඒක ජාත්‍යන්තරයට ගියාට පස්සේ ඒගොල්ලන්ට ඒක අපි මේ නිෂ්පාදනයේ ප්‍රමිතිය සම්බන්ධව එහෙම කරන්නේ. ඔව්. ඒ වගේම තිලක් මහත්මයා දැන් ඔබේ නිෂ්පාදන දිහා බැලුවම දැන් මේ නිෂ්පාදන වලට කිසිම රසායනික ද්‍රව්‍යයක් මුසු කරන්නේ නැහැ. ඔව්. ස්ථානිකම ස්වභාවික මගේ පරමාර්ථය ලංකාවේ තියෙන ගමේ අය එකතු කරගෙන ඒ වගේ ලංකාවේ දැන් ඉදිරියට ලෝකයට ගොඩාක් අවශ්‍ය වෙලා තියෙනවා මේ කිසිම දෙයක් මිශ්‍ර නොකරපු දේවල්. 100%ක් මේ සාමාන්‍ය දේවල් ලෝකේ නැචරල් කියන වචනේ ගොඩාක් ලෝකේ දැනුවත්. ඔබ ස්වභාවිකයි කියන නිසා මම අහන්නේ දැන් කොයි ලංකාවේ කොයි පැතිවලින්ද මේ ස්වභාවික හොඳ මට්ටමේ ප්‍රමිති සහගත මේ පැණි හොයාගන්න හැකියාව තියෙන්නේ? අපි දැනට සිංහරාජයේ වටේ තියෙන ගම්මාන වලට ගිහින් තිනවා. දුර ගම්මාන වලට අපි බදුලු දිස්ත්‍රික්කයේ බිබිලේ ගම්මාන 3-4ක් අපි හදාගෙන යනවා. තව තිනවා මත්තුගම ප්‍රදේශයේ අවට අපි පැණි ගන්නවා. මේ ගොඩක් මේ වගේ දේවල් වලට මේ කට්ටිය අපිට දැනුවත් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. මොකද මේ මේ ප්‍රමිතියට කරගෙන යනකොට එතෙන්දී පොඩි ප්‍රශ්නයක් අපේ ලංකාවේගේ තියෙනවා. ඔව්. ඇත්තම අනුරාධ මේ අපි බොහෝ විට ශ්‍රී ලාංකික වශයෙන් අපි මේ කිරිත් සමග තමයි පැණි